කිලිමක් වෙන්නේ නැහැ. මහා ආචාර්යතුමා පොඩි මේක නිරවුල් කරගෙන මේ යන්න ඕනේ ප්‍රශ්නය. දැන් කොච්චරක් සල්ලි අච්චු ගහලා තියෙනවද මේ ආණ්ඩුව? ඔව් ඒක තමයි මම අර කලින් පොඩේ ඉන්නේ චෝදනාව තියෙන්නේ. ඔබ කියන්නේ කොච්චර මුදල් අච්චු ගහලා තියෙනවද? ඒක අවස්ථා කීපයකදී ඩොලර් මිලියන් 200 අරුණාම එතකොට තමයි ට්‍රිලියනයක් එන්නේ. එතන ඩොලර් මිලියන් 200 කියන්නේ 300 මෙඩිකලාම 6000ක් නේ. 60000 කෝටි. ඒක අර ඉතුරු සියල්ලම පෞද්ගලික අවස්ථා තුනකදී මුදල් අච්චු ගහීමක් නෙවෙයි උනේ. ඒ කියන්නේ පුළුල් මුදල් සැපයුමට බලපෑමක් වෙලා නැහැ. මෙහෙමයි වෙන්නේ පොලියට බලපානවා එතන. මොකද හේතුව දැන් සමහර ට්‍රෙෂරි බිල්ස් තිනවා මාස 3න් මාස 6න් අවුරුද්දෙන් මැචු වෙන. ඒ මැචු වෙන ඒවට අපව ඉෂු කරන්න පුළුවන්. මොකද ලිමිට් එක තුල. නැත්තම් ලිමිට් වැඩි කරන්න වෙනවා මහාචාර්යතුමා. පාර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තුවේ නැහැනේ. පොඩකින්. IMF එකඟතාවයත් එක්කත් ඒක කරන්නත් බෑනේ. නෑ. මේක මොකද්ද කියලා ඇත්තරම මම මේකත් කලිනුත් කිව්වේ ඒකයි ගොඩාක් නෑ සමාවෙන්න ට්‍රිලියන හැදිච්ච හැටි පොඩ්ඩක් අහගෙන යන් අපි. දැන් අපි මේ කලින් සටන වැඩසටහන එකත් ඇහුවා අපු කෙනා දන්නේ නැහැ පැහැදිලි කරන්න. නෑ නෑ. මෙහෙමයි. අවස්ථා තුනකදී මේ වෙනකොට මේ සති පහ තුලදී ප්‍රෙෂර් බිල්ස් ඉෂු කරලා තිනවා ප්‍රෙෂර් බිල්ස් කියන්නේ කෙටි කාලිනෝ ඒක රෝල් ඕවර් කරන්න වෙනවනේ ඒක ඔබතුමා ඉෂු කරන්න වෙනවා අජිපතන මහත්තයාවත් කර අජිපර මහත්තයාවත් කරන්න වෙනවා නමුත් ප්‍රශ්නේ තින්නේ ඒක නෙවෙයි ප්‍රතිපත්ති වශයෙන් මතයක් ප්‍රචාරය කළේ මේ තරම් මුදල් මේ ප්‍රෙෂර් බිල්ස් ඉෂු කිරීමෙන් ප්‍රෙෂර් බොන්ඩ්ස් ඉෂු කිරීමෙන් හැම පුරවැසියෙක්ම මෙච්චර ප්‍රමාණයකින් ණය වෙනවා කියන මතයක් ගෙනිච්චා එතකොට ඒක දැන් තමන් බලයට වුණාම තමන්ටත් ඒකම කරන්න වෙන එකනේ එදා හිතුවේ නෑ. හැබැයි දැන් කරන්න වෙලා තින්නේ ඒක. කල්ලි අච්චු ගහලා තින්නේ කොහොමද? කල්ලි අච්චු ගන්න බෑ දැන් මොකද හේතුව? අපි පනත් සම්මත කරලා තිනවා පාර්ලිමේන්තුවේ. ඉකොනොමික් ට්‍රාන්ස්ෆෝමේෂන් බිල් එක තමයි අවසාන පනත අපි සම්මත කරපු. ඒ වගේම ඇන්ටි කරප්ෂන් බිල් එකත් අපි පාස් කළා. එතකොට මේ ඩෙට් කන්ට්‍රෝල් මේ 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 බිල් එක මේ දවසින් පනත් 40ක් සහ සංශෝධන අපි මේ අවුරුද්ද දෙකමාර තුල ඒ කියන්නේ හරි නිශ්චිතයිනේ පුළුල් මුදල් සැපයීම කරන්නත් බෑ ඒ කියන්නේ කාසියා නෝට්ටු ගේන්නත් බෑ අනික්‍රමවලින් පුළුල් මුදල් සැපයීම කරන්නත් බෑ මුදල් ගන්න බෑ ඔව් සල්ලි අච්චු ගන්නත් බෑ අනිත් බණ්ඩගාරම දුකරෝලි ගේන්නත් බෑ මහ බැංකුව අච්චු ගහපු මුදල් වෙනම ස්ට්‍රොංග රූම්ස් වල තියෙනවා අපි මුදල් නෝට්ටු විකෘති වීම නිසා යම් ප්‍රමාණයක් හැම වර්ෂයකම ඉවත් කරනවා ඒක ඒකට අනිවාර්යයෙන් දෙනවා හැබැයි ඒක වරදවා තේරුම් ගන්න අරගෙන මුදල් නෝට්ටු අච්චු ගන්න හැටියට පනතේ හැදිරු මුදල් නෝට්ටු අච්චු ගන්න බෑ දැන් මහාචාර්යතුමා ඔව් මං උත්සාහ කරන්න මේක ටිකක් පොඩි වෙලාවයි තියෙන්නේ පොඩි වෙලාවයි තියෙන්නේ ඇත්තටම මේක හැබැයි මේ අසත්‍යයක් මෙතුමාගේ උත්තරේ මෙතුමාගේ මේ මේ දෙන පැහැදිලි කිරීමට මහ බැංකුව පේලි 1 2 3 4 කින් උත්තර දීලා තියෙනවා හොඳේ ඔව් ඒක තමයි මම කියන්නේ මෙතන දැන් අර මේ වගේ කාරණා අර මහ ජනතාවගේ එදිනෙදා ජීවිතෙන් ගොඩක් ඈත නිසා මේ වගේ බොරුවක් නොමග යන දෙයක් කියන්නට පුළුවන් ඇත්තටම මුදල් අච්චු ගන්නවා කියලා මේ සමාජගත වෙන දේ තමයි ආණ්ඩුව මහ බැංකුවෙන් ඍජුව ණයට ගන්න එක එහෙම කිසිම මුදලක් ණයට අරගෙන නැහැ. ඒත් එක්කම මහ බැංකුව ආණ්ඩුවේ බැංකුකරු විදියට ඒගොල්ලන්ගේ ට්‍රෙෂරි බිල්ස් බොන්ඩ් මේක හැමදාම සතිපතා සිද්ධ වෙන එකක්. ඒක ගන්නවා, ගෙවනවා, ගන්නවා, ගෙවනවා. එතකොට ඒ ණය ගන්නවා, ගෙවනවා. මම ඒකට දත්ත ඉදිරිපත් කරන්නම්. හරියට තේරුම් ගන්න. හරියටම අගෝස්තු, ඒ කියන්නේ අපි ජනාධිපතිතුමා පත් වෙන්න කලින් රටේ තිබිච්ච සමස්ත ණය ප්‍රමාණය. එතකොට මේකෙන් තේරුම් ගන්න පුළන්නේ මේක මහ බැංකුවේ දත්ත. රටේ තිබිච්ච සමස්ත ණය ප්‍රමාණය කියන්නේ ආණ්ඩුවේ ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන ඒ කියන්නේ බිලියන 29,238යි සැප්තැම්බර් අග වෙනකොට ඒක මාසය ඇතුළතම විකාශන වෙලා 29,278යි කියන්නේ ඒත් 40කින් බිලියන 40ක් විතර වැඩි අතර මාසය ඇතුළතදීම ඔක්තෝබර් වලදී තව ටිකක් අඩු වෙලා තියෙනවා බිලියන 29,268යි එතකොට මේ ණය ගත්තා කියලා කියන එක අමූලික බොරුවක් මහ ජනතාව නොමග යවීම එක මේ මුදල් මුද්‍රණය කිරීම සහ මුදල් ප්‍රසාරණය කියන එක දෙකක් දැන් මුදල් මුද්‍රණය කරනවා කියන අච්චු ගන්නවා කියන ආණ්ඩුව මහ බැංකුවෙන් ගන්න එක. හැබැයි මහ බැංකුවේ ක්‍රියාකාරීත්වය නිසා මුදල් ප්‍රසාරණය වෙනකොට දැන් අලුතෙන් ඩොලර් එනකොට සමානලාවදී මහ බැංකුවේ සංචිත භාවිත කළොත් මුදල් ප්‍රසාරණයක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය වැඩි කරොත් අඩු කරොත් ඒ අනුව මුදල් සැපයීම අඩු වැඩි වෙනවා. ඒ වගේම තමයි විවට වෙළඳ කටයුතු ඕපන් මාකට් ඔපරේෂන්ස් වලදී මහ බැංකුවට ඒක තියෙනවා මොකද ඒගොල්ලන්ගේ මුඛ්‍ය කාර්යයක් තමයි මූල්‍ය ස්ථාවරත්වය මූල්‍ය වෙළඳ ස්ථාවර කරගන්න. එතෙන්දී ඒගොල්ලන් කල්පනා කරලා බලනවා පොලි අනුපාතයේ හැසිරීම අනුව මිලදී ගැනීම හෝ විකිණීම සිදු කරනවා. ඔය කියන කාරණේ ඒ මිලදී ගැනීම සිද්ධ කළේ ඇත්තටම පොලි අනුපාතයේ යම් පහළ යාමක් සිද්ධ වෙනවා. ඒ වාසිය ලබා ගැනීම තමයි මහ බැංකුව කළේ. ඒක තාක්ෂණික කාරණයක්. අපි ඒකට ඇඟිල්ල ගන්න යන්නේ නැහැ. මහ බැංකුවේ වැඩේ කරනවා මහ බැංකුවේ එක් පිළිබඳ පැහැදිලි කිරීමකුත් ඇත්තරම කරලා තියෙනවා දැන් බොහොම පැහැදිලිව මේ රජ්‍ය එකක් මහ බැංකුව එකක්නේ වෙන බලද්දී වෙන බින්ගලන්ට ස්වාධීන ආයතනයක් වුණාට මහ බැංකුව කියන්නේ රාජ්‍ය බැංකුකරු. ඒතකොට එයාගේ මෙහෙයුම් කටයුතු ස්වාධීනව කරගෙන යන්නට ඕනේ රජයේ ඒ මේ මොනවාද දැක්ම මගපෙන් මේ යටතේ නමුත් දැන් යම් ආකාරයකට කලින් තිබුණට වඩා වැඩි ස්වාධීනත්වයක් තියෙනවා මේ පනත නිසා. ඒ තමයි අර
ආණ්ඩුවට ඍජුවම මහ බැංකුවෙන් දැන් ණය ගන්න බෑ. ඕපන් මාකට් ඔපරේෂන් එක ඇතුලේ වැඩිපුර විනාඩි 4ක් දෙනවා. ඒක ඇත්තද දැන් ඕපන් මාකට් ඔපරේෂන් එක ඇතුලේ ඇත්තම මහ බැංකුව මිලදී අරගෙන තියෙනවා එළිය තිබිච්ච මේ රිපෝට් මේ රිවර්ස් රිපෝට් පොලියට යම් බලපෑමක් වෙන විදිහට වෙන පොලියට බලපෑමක් වෙන නෑ පොලියට බලපෑම් වෙලා නෑ එතන ඇත්තම වෙලා තියෙන මූල ඒක තමයි බලපෑම් විතර කියන්නේ පොලිය කියලා කියන්නේ මේ බිල්ස් and බොන්ඩ්ස් වලදී යීල්ඩ් එක මේවා සාමාන්‍ය ජනතාවට ඈතින් තියෙන නිසා කියන්න පුළුවන් ඇත්තම පොලිය අඩු වෙලා තියෙන්නේ අරගෙන බලන්න පහුගිය සති දෙකේ දැන් ඔක ෆෝන් එක ගහලා බලන්න යීල්ඩ් එක මොකද වෙලා තියෙන්නේ 10 11 දිවිච් එක 9.9ට බහලා තියෙනවා මේක තමයි කියන්නේ ගොඩක් ඔය ඔය කාරණා නොමගේ ගාවනේ පොරක් කියන්න පුළුවන් මගේ ගාවනේ තියෙනවා ශ්‍රී ලංකා හැබැයි මුදල් සැපයුම කොලියට බලපෑමක් වෙලා තියෙනවනේ ඉතින් බලපෑම බලපෑම වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන් බලපෑම අඩු වෙන එක තමයි හොඳ නෑ මහජනතුමා අතරේ ඉතන ප්‍රශ්නයක් තියෙනවා දැන් දැන් නෑ දැන් මහ බැංකුව ආණ්ඩුවත් එක්ක එකඟතාවයක් ඇති කරගෙන තියෙනවා මම හිතන්නේ ඔබතුමා ඒක දන්නවා 100ට 3යි ගණක් වගේ නේද ඉන්ෆ්ලේෂන් එක පවත්වාගෙන යන එකක වෙලා තියෙන්නේ එතකොට මේ වෙලාවේ 100ට 0.5 0.3 වගේ ඉන්ෆ්ලේෂන් එකක් යන්නේ එතකොට දැන් එහෙමනම් අර කියන්නේ ටාගට් එකට යන්න නම් ඉන්ෆ්ලේෂන් ටාගට් එක එතෙන්ට ගේන්න ඕනේ. එතකොට මහ බැංකුවේ කිනු වෙලා තියෙන සීමාවේ දැන් නැහැ. දැන් නැහැ. ඒ වාසිය අරගෙන ඕක කරන්න පුළුවන්. ඕක කරන්න පුළුවන්. හැබැයි ඒ වාසිය අපිට දෙනවද? මට තියෙන ප්‍රශ්නේ ඒකයි. නැහැ ඒක තමයි අපි ඉදිරියේදී බලන්නේ දැන් මේ මහ බැංකුවේ ස්වභාවය. එහෙනම් ප්‍රතිපත්ති පොලිය අනුපාත දැන් ඔබතුමාලා ඊළඟ ප්‍රතිපත්ති පොලිය අනුපාතල අඩු කරන්න ඕනේ මීට වැඩි. නැහැ මේම දැන් අපි ආණ්ඩුව විදියට දැන් මේ තියෙන තත්ත්වයේදී අපි කියන්නේ අර නූල් බෝලේ වගේ ගැට ගැහිලානේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මහ බැංකුවේ ස්වාධීනත්වයේ. එතකොට අපි කිසිම විදියකට මහබැංකුවේ තාක්ෂණික කාරණේට ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ඇත්තම ගන්නකො මහබැංකුවක තියෙන කාර්යභාරය අතර කලින් තිබුණා එකක් ආර්ථික ස්ථායිකරණය සහ ආර්ථික වර්ධනයට මැදිහත් ආණ්ඩුවත් එක්ක එකඟතාවයක් තියෙනවා ඉන්ෆ්ලේෂන් එක මේ මට්ටමින් පවත්වාගෙන යන්න ඕනේ කියලා. ඒක ආර්ථික වර්ධනයට කෙලින්ම බලපානවා ආර්ථිකයේ ප්‍රසාරණය වෙන්නේ. මම කියන්නේ මේ ගැටුමක් මේක ඇතුලේ තියෙනවා. විනාඩි දෙකක් ඉන්න පුළුවන්. ඒකට ඒ මහබැංකුවේ අලුත් පනත රණුව ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් කියන අරමුණ අයින් කරලා දාලා ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත දැන් මාගාව කියනවා මහබැංකුව 2024යි 10යි 29 ඒ කියන්නේ පසුගිය 29 වෙනිදා නිකුත් කරපු අලුත්ම නිවේදනය මේක ඔබට දෙන්න පුළුවන් කියවන්න මම මේකෙන් අහන්නේ ඔබගේ කරුණුත් මේ මහබැංකුවේ නිවේදනය අතරත් පරස්පරයක් තියෙනවද කියලා නෑ මම අහන්නම් මෙහෙම මේකේ සාරාංශය අවසානය ඒ කියන්නේ ගොඩාක් විස්තරයක් කළා සාරාංශයේ මහ බැංකුව කියනවා බැංකුකරුවන්ගේ බැංකුව ඉහත සඳහන් කළ වාර්තාවල පළවී ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කරන සාමාන්‍ය විවට ඒ කියන්නේ විවෘත වෙළඳපළ විවට වෙළඳපළ කටයුතු වලදී ක්‍රියාත්මක කරන වෙන්දේසි සහ මුදල් මෙහෙයුම් කටයුතු පිළිබඳවය අර දීර්ඝ කතා එමගින් රජයේ අයවැය මූල්‍යණය සඳහා මුදල් අච්චු ගැසීමක් හෝ අනිසි ලෙස මුදල් නිකුත් කිරීමක් කිසිසේත්ම සිදුවී නොමැති අතර මෙහිදී සිදුවී ඇත්තේ මහ බැංකුවේ මිල ස්ථායීතාව පිළිබඳ අරමුණු ළඟා කර ගැනීම සඳහා සිදු කරන ලද සාමාන්‍ය ක්‍රියාවලියක් පමණි මහ බැංකුව. ඔබේ පැහැදිලි කිරීමත් මේකත් අතර ගැටුමක් තිබේ නෑ. බොහොම සුදුසුයි. හරි මට අජිත් පීපර මහතාගෙන් මේ ප්‍රශ්නේ තියෙන දැන් ජනාධිපතිතුමා යෝජනා කරලා තියෙනවා මේ වෙනකොට අනවශ්‍ය වියදම් කපා හැරීමට. දැන් මන්ත්‍රීවර ප්‍රසාද අඩු කිරීම